ආසියාවේ දීර්ඝතම ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව ලෙස කෝපිකඩේ ටෙලිනාට්‍ය දොරට වඩින්නේ මීට අවුරුදු 33කට කලින්ය. ළමයෝ මල්ලි ආයිමත් එනවා වගේ. ඔව් ඔව් මල්ලි තමයි. අද නම් බීරුමක් වෙන්නේ නෑ. තාත්තට එහෙම අඟවන්න එපා. මම උඹට දෙන්නම්කෝ පස්සේ. ආ සෝමි මොකද හදිස්සියේ? හදිස්සියක් නෑ හාමිනේ. ආ අද රාත්‍රිය අර ඩ්‍රාමා ආරක්ෂක වැඩේට මායි සිරිපාල කොළුවයි ඉස්කෝලේ මාත් එක්ක පුතා මාතු අපි තුන් දෙනා යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ වසර 33ක ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ග්‍රාමීය ජන ජීවිතය පාතක කොටගෙන ඇස මනස පින වූ කෝපි කඩේ 1799 ක කතාන්තරයන් මේවන විට සම්පූර්ණ කර අවසන් මේවා ලෝකල් ඒවා නෙමෙයි ඔක්කොම රට පොරිදි මොකන්දර ටවුම් තිබුණු කඩේ නම සුපර් මාකට් අන්න ඒක සමහර මෝස්තර තියෙන පිඟන් වල ඒවා අඳින්න ගන්න තීන්ද වල ඊයන් තියනවලු කෝපි කඩේ ටෙලි සංකල්පයක ලෙස ජනගත කිරීමට එදා මුල් පියවර තැබුවේ ස්වාතීන රූපවාහිනි සේවයේ එවකට නිසි බලධාරියා වූ දිවංගත තේවිස් ගුරුකේ මැතිතුමා විසින් එතුමන් ගුවන් විදුලියේ සේවය කළ කාලය තුල කෝපි කඩේ නමින් ගුවන් විදුලි නාට්‍යයක් නැරඹීමට කටයුතු සැලසුම් කිරීම අතරතුර ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම අත්දැකීම වූ ස්වාතීන රූපවාහිනී සේවය වෙනුවෙන්ද එකී සංකල්පයම ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බව ඉතිහාසයේ සඳහන් එහිදී නන්දා ජයමාන ආනන්ද සිරිසේන යන මහත්ම මහත්මීන් විසින් මෙහි වූ සුවිශේෂී පාඨමාලාවක් සාර්ථකව නිම කිරීමෙන් පසුව ප්‍රවතිගත ශිල්පීන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් කෝපි කඩේ රූපවාහිනී තිරය මත දිගහැරෙන ලදී මම පොඩ මෙහාට යන්න கடமல்லி 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 அரு கொல்ல பா பாப்பே ඔය අකුල් හෙලන මිනිස්සු ඉන්නව නේද කවදාවත් කියලා දෙන්නේ නැ මේ විදියටයි කරන්න ඕනේ කියලා නෑ සිරා හරි පැත්ත කියලා දෙනව නෙමෙයි ලොකු තැන් වලට pore කරනවා මේ කරලා පෙන්නන්න ඉතින් සෝමි අයියේ කියන්නකො මොකද උනේ කියලා වහෙන් ඔරෝ එය ප්‍රථම කතාන්ගේ වූ අතර එහි අධ්‍යක්ෂණය ප්‍රවීණ කලාශිල්පී ඇන්ඩ්‍රෝ ජයමාන්න විසින් සිදු කළ අතර රංචිත යාපාද අල්විස් මහතා විසින් පිටපත ලිවීමේ කාර්යයට මෙන්ම එහි සහාය අධ්‍යක්ෂකවරයාටද දායක විය. එහි පළමු කතාන්ගේදී ආර්යසේන හඳුවල රත්නා සුමනපාල සුසිලා කෝට්ටගේ දිලීප් රෝහණ කුමාරි පෙරේරා සර්ණපාල ජයසූරිය එල්සන් දිවිතුරුගම යන කලාකරුවන් කෝපි කඩේ ප්‍රථම රැගුම් පෙළහැර තිරේ මත සිතුවම් කරන ලදී මං ආවේ ලොකු රාජකාරියකට හැබැයි වහංගු කරන්නේ නැතුව මට ඇත්තම කියන්න ඕන වහංගු කරන්න ඉතින් අපි වරදක් කරලා තියෙන එකක් ය කාලින් කාලයට ඇන්ඩ්‍රෝ ජයමාන්න අධ්‍යක්ෂණයෙන් ඇරඹී කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාව ලක්ෂ්මන් මත්තුමගල ජනක මහල්පත් සුමිත් ජයන්ත ඩයස් සමන් ප්‍රනාන්දු සුදම් දයාරත්න සමන් විතානගේ
චන්දික විජේසේන යන අධ්‍යක්ෂකවරුන් අධ්‍යක්ෂණය කළ අතර වර්තමානයේෙහි අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ ප්‍රභා දුෂ්යන්ත විසිනි. කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාවේ පසුබිම් සංගීත නිර්මාණය විශාරද චන්දන වැලිකළ මහතාගේ වන අතර ප්‍රථම පටිගත කිරීම ප්‍රාන් වාකිෂ්ඨ මහතා විසින් සිදු කරන ලදී. සමහර වෙලාවට රත්නලගේ ලනුවක් ආපු කට්ටියක් වෙන්නේ නැති. ඒ වුණාට මිනිස්සු කියන තරමටම රත්නල නරක මිනිස්සු නෙමෙයි බං. මිනිස්සුන් ගෑකට අතු ගන්න සුන්දු. බද්දම මගේ ඇඟට අත ගෑමු. උඹ කඩේ හිටියද නම් මිනිස්සු යන්නේ නේ කන්න ඕති කඩේට. ඩිංගි මාතෝ වෙසක් එකට තව කල් තියෙනවනේ. කුඩුවක් නෙවෙයි බං තොයිල නටන්න හදන්නේ. විවිධ තේමාවන් තුල කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාව වර්තමානයේ තිර පිටපත රචනය කරනු ලබන්නේ ප්‍රවීණ කලා ශිල්පී සම්මානලාභී තිර පිටපත රචක සරත් ධර්මසිරි මහතා මෙන්ම පුවත්පත් සංස්කාරක වරයෙක ලෙස වැඩ කටයුතු කරන සමන් ප්‍රියංකර නම්මුණිගේ මහතා මෙන්ම අතුල සෙනරත් යාපා සහ නිමල් රත්නසිරි රූපසිංහ යන නිර්මාණවේදීන් විසින් අදවන විට සියලුම ඉසව් සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන කාර්යය සිදු කරනු ලබන්නේ මංගල රදලියගොඩ මහතා විසින්. සරල සංකල්පයක් ලෙස ප්‍රේක්ෂක හදවතින් ගැඹුරු තැන් ග්‍රාමීය ජන ජීවිතය ඔස්සේ ස්පර්ශ කළ කෝපි කඩේ ටෙලි නිමවුම තේවිස් ගුරුගේ මැතිදුන් කළ ලෙසම අදත් ශ්‍රී ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ වර්තමානයට දායාද වූ අපූරු ටෙලි පෙරහැරකි. ඉතිහාසයෙන් ඇරඹී වර්තමානය දක්වාම කෝපි කඩේ ප්‍රේක්ෂක හදවතට සමීප කළ සොඳුරු ආනන්දනීය කලාකරුවන් කීප දෙනෙකු මේ ගමන අතරමඟ ජීවිතේ රඟමඩලින් නික්ම ගියේ ප්‍රේක්ෂක ඇසට මනසට ආදරණීය මතකයක් එකතු කරගෙන. දිනවක හාමිනේ ලොකු හාමිනේ ලෙස චිත්‍රා වාකිෂ්ඨ ලොකු අක්කා ලෙස සුසිලා කූරගම ඉන්සිනා ලෙස ලාල් සේනාදීව රත්නේ ළමයා ලෙස මාටින් ගුණදාස පොලි මුදලාලි ලෙස චන්ද්‍රසිරි කොඩිතුවක්කු අබිලින් ලෙස දමිතා සලුවඩන ඇසිලින් ලෙස නන්දා විලේගොඩ ඇලිස් ලෙස විමල් වික්‍රමාරච්චි සාමෙල් ලෙස රාජා සුමනපාල අලිජේමිස් ලෙස ඥානසිරි කළුආරච්චි කළුවාගේ චරිතයට සකුන්තලා දේවි අංගෝ නැන්දා ලෙස ප්‍රේමදාස විතානගේ මිනි පෙට්ටි මුදලාලිගේ චරිතයට එල්සන් දිවිතුරුගම ලී මුදලාලිගේ චරිතයට අනපේ වූ මතකරු අදටත් සිත්හි ඇඳී තිබේ. තිරය තිරයෙන් පිටුපස කරලිය කරලියක පිටුපස සිනහව ඔබම විය. වලිනි සින්දිගී ක ආපරි दिन होगा क्या हुआ तेरा वो कसम वो इरादा बोलेगा भी दिन तो मैं वो दिन जिंदगी का आखिरी සොඳුරු සහෘද ඔබ ජීවන රංගමඩලින් නික්ම ගොසිනි. පෑනෙක රංග සොබා
අපේ හිත් තුලම තබා ඔබ නිවනින් නිවේවා ආදරණීය ශ්‍රී ලාල් අබේකෝන් සහෘද කලාකරුවාණනි රූප වාහිනී මහගෙදර තුල ඔබේ මතකය සදානුස්මරණීයයි මයිනේ අතරම් මේක මුකුත් තේරෙන්නේ නැහැ එතකොට මෙහෙ ජලය නැද්ද ජලය හා වතුරනේ ඒකනේ අපි යාළුයි වෙන අය නම් මට එපා මට බයයි නාගරික ජීවිතය තුල සිර වූ ප්‍රේක්ෂක මනසට ග්‍රාමීය ජන සමාජයේ ඇඩහුරුකම ගුණධර්ම වත්පිළිවෙත් සෝබාදාම ජනවාර රසවින්දනය හරහා එන්නත් කරන්නට ස්වාධීන රූපවාහිනියට හැකිය වූ බව සම්මානනීය ඉතිහාසය සාක්ෂි දරයි එහා ගෙදර වැලි මුදුලේ අර විදේනුවක් මෙහා ගෙදර පරවියෙකු ඔච්චම් කරලා එහා ගෙදර වැලි මුදුලේ අර විදේනුවක් මෙහා ගෙදර පරවියෙකු ඔච්චම් කරලා දෙන්න දෙමල්ලු ඉදි කඩුල්ල පැත්තේ අඹුතු කතාවක් එහා ගෙදර වැලි මුදුලේ පර විදේනුවක් මෙහා ගෙදර පරවියෙකුට ඔච්චම් කරලා දෙන්න දෙමල්ලු ඉදි කඩුල්ල පැත්තේ අඹුතු කතාවක් ග්‍රාමීය සමාජයට තමන්ගේ ස්වයන් පෝෂිත ජීවන රටාව කැඩපතක්සේ දකින්නට කෝපිකඩේ දෙලිනාට්‍ය විසින් කරන ලද උත්තේජනය මනාව ඉවහල් වූ බව එදා මෙදා තුල ග්‍රාමීය ප්‍රේක්ෂක ප්‍රතිචාර සපත කර තිබේ ගැමි සුන්දරත්වය අකණ්ඩව රූපවාහිනී ප්‍රේක්ෂකයාට වඩාත් සමීප කළ යුතු නිසාවෙන්ම දුර බැහැර දර්ශන තල සොයා යාමට නවමු ඉසව් තේමාවන් යාවත් කාලීන ජන ජීවිතය තුළ සිදුවන අයුරු ගම හරහා ජනගත කරන්නට ප්‍රමුඛ පරමාර්ථය කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය වන මඟ පෙන්වීම
වත්මන් සභාපති ප්‍රවීණ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා විසින් නිබඳවම ලබා දීම ගෞරවනීය ලෙස සිහිපත් කළ යුතුය. මේ 21 වෙනි සියවසේ අපි කතා කරනවා විශ්ව ගම්මාන ගැන. කෝපි කඩේ හරහත් ගමේ තියෙන ගුණ යහපත් කම් වගේම දුර්වලතා ගැනත් සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව විවිධ මානයන්ගෙන් විවිධ දෘෂ්ටීන් වලින් සමාජ සම්මුතීන් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ නිසා මම හිතනවා කෝපි කඩේ ප්‍රේක්ෂකයාට රසයක් ගුණයක් දැනුමක් ලබා දෙන වැඩසටහනක් කියලා. විශේෂයෙන්ම කෝපි කඩේ ඔබ වසර 33ක් කාල සීමාව තුළ ඉතාම යහපත් ආකාරයේ රස විඳා. මම හිතනවා නිර්මාණකරුවෙක් විදියට නිර්මාණකරුවාගේ කාර්යභාරයේ වියුත්තේ ප්‍රේක්ෂකයාට රසයක් පමණක් නෙමෙයි නිර්මාණශීලී ප්‍රවේශයක් ලබා දෙන්න ඕනේ. මම හිතනවා සැබෑ කලාකරුවා කියන්නේ අනාගතේ හොඳින් දකින්නේ. ඒකට ඉඟිපල කරන්නේ. සියල්ලට පෙර ඉදිරිය දකින්නේ. ඒ නිසා මේ කෝපි කඩේ හරහා මේ සමාජය තුළ පවතින දුර්වලතා දුර්වල ලක්ෂණ ගති පැවතුම් සේම සමාජයට සමාජයේ යහපත් යහගුණ සමාජයක් ඇති කරන්න අති විශිෂ්ට ප්‍රවේශයක් ගේන්න පුළුවන්. ඒක මම දැකලා තියෙනවා. ඒ නිසා නිර්මාණකරුවෙක් විදියට මම දකින්නේ කෝපි කඩේ තුලින් අපේ සමාජයේ පවතින දුර්වලතා ඒ වගේම සමාජය තුළ ඇති කරගත යුතු ගුණධර්ම සාරධර්ම ඉතා අපූර්වට වගා කරන පෝෂණය කරන සමාජයට බෙදා හරින සාධකයක් විදියට. ඒ නිසා මේ කෝපි කඩේ සමග ඔබට ඔබේ දරුවන්ට ඔබේ ඥාති පිත්‍රාදීන්ට ඔබේ හිතවලුන්ට එකට ඉඳගෙන මේ සමාජයේ පවතින දුර්වලතා ගති පැවතුම් අවරගනේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන ගමන්ම ඔබට පුළුවන් ඔබේ රසිකත්වය වර්ධනය කරන්න ඒ වගේම සමාජයේ සාර ධර්ම ගුණ ධර්ම සමාජයේ පෝෂණය කරන කරුණු කාරණා පිළිබඳව දැනුවත් වෙන්න. ඒ නිසා කෝපි කඩේ කියන්නේ මම හිතනවා ටෙලිනාට්‍යයක් පමණක් නෙවෙයි ටෙලිනාට්‍ය කියන කාරණාව අතික්‍රමණය කරමින් සමාජයට ඉතාම නිර්මාණශීලී ප්‍රවේශයක් ලබා දෙන ඉතාම හොඳ වැඩසටහනක්. ඒ නිසා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිවරයා වශයෙන් මම සුබ පතනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සියලු අංශයන්හි හැම දිනකේම ප්‍රශංසනීය දායකත්වය කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාව මේතරම් දුරකට එන්නට ඉවහල් වූ බව නොරහසකි. ආරම්භයේදී සෑම බදාදා දිනකම විකාශය වූ කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාව වරින් වර සිදු වූ දේශපාලනික සමාජීය හේතු මත විකාශන කාලසටහන නිශ්චිත නොවු අතර ප්‍රේක්ෂක නිදහස යලි යලි තහවුරු කරමින් වත්මන් සභාපතිතුමන් විසින් කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාව සිකුරාදා රාත්‍රී 9ට සෝතින රූපවාහිනී ප්‍රේක්ෂකයාට පිරිනමනු ලබන්නේ 2020 දශකයේ ස්වර්ණමය පියවරක් ලෙසයි. වසර 33ක් කතාංග 1800ක් විකාශනය කරමින් වැජඹෙමින් ගැමි සුවඳ සිතට සමීප කළ කෝපි කඩේ ආකර්ෂණීය දර්ශන පසුබිම අද සිට ඓතිහාසික කෞතුක වටිනාකමකින් යුතුව සමස්ත ශ්‍රී ලංකාවටම සියසින් දකින්නට විඳින්නට ඉඩකඩ විවර කර තිබේ. කනවානන්නයට වඩුවරං ඉක්මනටම දෙන්න රත්තරං. රූපවාහිනී ඉතිහාසයේ ප්‍රේක්ෂක රසමනස පෝෂණය කළ කෝපි කඩේ ලෙංගතු නවාතැන්පල සෑම සිකුරාදාවකම රාත්‍රී 9ට ඇසට මනසට සවනට විවර වන වගයි. යාසන් මාමා ලියුමක් කොතේවල තිබෙන්නේ නැද්ද? එකම එක ලියුමක් කියලා තිබ්බා. පස්සේ යන්න එපා. දැන් අපි හැමෝටම නිදහසේ බලන්න පුළුවන් නාලිකාවක් තියෙනවා. IT